ඒක මල්ලී මට අදටත් මතක කරදි මාර මම ඇත්තටම හිතුවේ මගේ දුව මට නැති වුණා කියලා. එයාට ඔක්සිජන් දෙන්න දෙන්න එයා ඇත්තටම හුස්ම ගන්න නැතුව එහෙම සෑහෙන යාට අමාරු වුණා. ඒක කිව්වා එතන හිටපු ડોක්ටර් එක්ක ටක් ගාලා අරන් යන්න මෙයාව පොඩි එක්කිනාව ඇම්බියුලන්ස් එකක් නෙවෙයි පොඩි එක්කිනාව. ඒක 9 miles කට දුර වැඩි අපිට එයාව ගෙනියන්න. සූසරි ආවේ නැහැ. අපි කෝල් ගන්නවා ගන්න මේ ළඟ කියලා ඇත්තටම ආවේ නැහැ. අවස්ථාවක මගේ දරුවට මුණන්න ඒගොල්ල වගකීම ගන්න ඕන. රංජන් රාමනායකත් එක්ක තියෙන සම්බන්ධේ රංජන් රාමනායක මේ බලන්න මේ ඩිරෙක්ටර් එක්ක අපිව මරන්න ආව කෙනෙක් ඈ. මොකද ඔයෝ? මම වෙලා. ඔබගේ වැඩේ ඔයතු බොප්පේ දාගෙන. මහත්තයා ගෙදරත් නැහැ මම හිතන්නේ රට නේද? එනක දැන් ඇවිල්ලා. දැන් ඇවිල්ලා. පොඩි ඉන්නවට නෑ නේ. යාක මේ කොහේ හිටියා? රංජන් අයියත් එක්ක හිත ඉල්ලන් තරුවකට ගිහිල්ලා නැටුවා. ඉතින් මම දැක්ක කමෙන්ට්ස් වල අනියම් සම්බන්ධතාවල හොරගෑනලු එන. පෞල් ජීවිතේ තියාගන්න ඕනේ පාද. ඒ කියන්නේ මොකක්ද කියනවා? රංජන් අයියත් එක්ක ආදරේ වෙලිලා එතිලා වයස 75යි අනේ මේ නෑ 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 ඉච්චර කොහෙද 60 මෙහෙමයි රටේ එකයි රන්ජි ඔයා මගේ අහන්නකෝ රන්ජි මේ වගේ ඩිරෙක්ටර්ස්ලා ලිංගි ගල්ලා සිල්ලනවා කියන්නේ නැත්ත නේද දැන් මෙයා එහෙම නිලියක් එහෙම ගන්නකොට ෆිල්ම්ස් වලට ලිංගි ගල්ලා සිල්ලනවා නේද මට මෙහෙම කතන්දරයක් ආවා ජනප්‍රිය නිලියක් ගණිකා වෘත්තියේදී අහු එමගේ පුතා ඉච්චලක පුතෙක් ප්‍රින්සිපල්ලා ළමයිගේ අම්මලගෙන් ලිංගික අල්ලා සිල්ලන රටක් මේක. ඔයාලට ලිංගික යෝජනා හැම වෙලාවෙම තිනවද? දැන් ඔයා අපේ අම්මට පිංසිත් දෙන්න සාමාන්‍යයෙන් නිලියක් ෆිල්ම් එකකට ගන්න මොනවද බලන්නේ ඔයා? ඇඟ 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 බලනෝ. එයාට හොවද බං? මේ රට ආන්ගිට බං. මං කතා කරන්නද? දෙන්නම මයික්. ඉතින් මගේ අම්මට මම ප්‍රාර්ථනා කරන දේ උපදින හැම ආත්මෙම මගේ අම්ම මගේම වෙන්න කියලා. මේකයි ඕගොල්ලෝ බැඳලා හරි කාලේ ළමයි හැදුවේ නැති වුණාට අපි කරන්නේ. මගේ අම්මා සහ මගේ තාත්තා කියන්නේ මගේම ශක්තිය මගේ ශක්තිය. ඉතින් තාමත් මට හිතා ගන්න බෑ ඔවුන් නැති කාලෙකට මං කොහොමද ඉන්නේ කියන එක. මං මෙයාව දැක්ක පළවෙනිම දවසේ මම මෙයා හිත ගියා. ඈ හිත ගියා මේ මෙයාගේ තැඟ බල්ලා වෙන්න නැති ගත්තේ නේද? මෙයා මේ වැරදි වටාගෙන Sana Show, the people's YouTuber. ඉතින් මහේෂියක් තම හම්බුණා මට මෙයාගෙන් අහන්න සෑහෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. අලුත් ගියක් හැදුවා. දැන් මං හිතන්නේ අපිව ගණන් ගන්නෙත් නැහැ. දැන් ලොකු ලෙවල් එකේ අය ඉන්නේ. සල්ලි කාර්යොත් එක්ක විතරයි ගනුදෙනු කරන්නේ. ඉතින් මොකක්ද කියන්නේ කියලා මම දන්නෙත් නැහැ. මැඩම් කියලා කියන්න. නෑ. ඒ ලෙවල් එකට තාම ගිහිල්ලා නැහැ මල්ලි. ඇයි? ඉතින් ඔච්චර ලොකු ගයක් තියෙනවා. වාහන දෙක තුනක් තියෙනවා. ඒ ඔයා දකින්න විදියනේ මිනිස්සු දකින්නේ ඒ ටික විතරයි. එතනින් පිටිපස්ස කතන්දර දන්නේ නැහැ නේ. ඉතින් ගෙදර මගේ නෙමෙයි මගේ ස්වාම පුරුෂයාගේ බොහොම දුක් මහන්සි නිදි මරලා අදත් එයා ලංකාවේ නැහැ. අද තමයි එන්නේ දැන් ඇවිල්ලා ඇති. ඉතින් බොහොම නිදි මරලා දුක් මහන්සි වෙලා මහන්සියෙන් උපයගත් ධනෙන් හදපු ගයක් සහ මගේ සහයෝගය. සහයෝගයට. දැන් අරගලේ අපි දැක්ක ඉස්සරහාම ඉදිරිපෙළ හිටපු සමාජිකාවක් තමයි මහේෂි මදුසංග කියන්නේ. මොකද උනේ? අද නැතුව ගියානේ. අරගලේ ඉස්සරහින් හිටියේ කවුරුත් ඉන්න නෙවෙයි මුලින්ම කියන්න ඕනේ මගේ දරුවෝ දෙන්න සහ ආදරණීය ප්‍රේක්ෂකයන් නිසා. ඒකට ප්‍රධාන හේතුව මේ කවුරුත් අපේ account වල සල්ලි දා මට හිමිව වැඩිලම නැහැ. සාමාන්‍යයෙන් මම අනුන් සල්ලි ගන්න නැහැ සාමාන්‍යයෙන්. සම්පූර්ණ ඒක විතරයි. ඉතින් අරගලේට සම්බන්ධුනේ ඇත්තටම මේ රටට සෙතක් වෙයි කියලා හිතලා. ඉතින් සද්ද බැහුවා නෙමෙයි මල්ලි ගොඩාක් වෙලාට කතා කරන්න ගියාම අපි වෙනුම් අහනවා. මගේ page එකක් නැති වුණා. දන්නවද ඒක? ගුරු මගේ Facebook එක ෆෑන්ස්ලා දන්නේ නැහැ. දැන් මට කිසිම post එකක් දාන්න බෑ. ඒ කියන්නේ මගේ photos විතරයි මම දාන්නේ. හරි අමාරුයි. මට බුවා කියලා කෙනෙක් තමයි උදව් කරේ මගේ page එක අපව ගන්න. තව මල්ලි කෙනෙක් මට යන්නේ නම් මතක නැහැ. ඉතින් ඉතින් ඉරෝෂ් පුවනායක කියලා යාට වෙලා ස්තුති වන්දනා. මගේ page එකක් නැතුණා අරගලයට පින් සිද්ධ වෙන්න. ඉතින් මම කල්පනා කරා ඇයි අපි හැමදේම නැති කරගෙන සමහරක් වෙලාවට අපි කතා කරන අයට අන්තිමේදී වැදෙන label එක තමයි මේ ගොල්ලොන්ට සල්ලි හම්බ වෙනවද කතා ගන්න හිම කියලා. සල්ලි හම්බුණා ඇති මම දන්නේ නැහැ ඒක. නමුත් මගේ ස්වාම පුරුෂයා කිව්ව දේ තමයි. ඉතින් ඕනෝට වඩා සමහරවිට අපි කතා කරන දේවල් ගැන අපි මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් ළමයි දෙන්න ඉස්සුවොත් එහෙම ඉතින් ඒ නිසා පොඩ්ඩක් හිතුව පාඩු ඉන්නවා කියලා. අලුත් ගේ ගැන කොහොමද තියෙන මේ ෆීලින් එක? නෑ මට හරි සතුටුයි.
නැමල්ලි මොකද මම ඔයා ගැන දන්නවනේ ඔයා ඔයා මොන වගේ කෙනෙක්ද කියලා දන්නවා හරිද ඔයයි මම කතා කරලා තියෙනවා ඉතින් මම දන්නවා ඔයා මොන වගේ කෙනෙක්ද කියලා ඔය වගේ ඕගොල්ලෝ වගේ නැත්නම් ඔයා වගේ අයට හරියනකොට මං හරි කැමතියි හරිද මං ඒක දැකලා ඇත්තටම සතුටු වුණා බොරු කියන්න ඕනේ නැහැ මොකද ඒ අර හිටපු ලෙවල් එකෙන් සෑහෙන්න උඩවිලා තියෙනවා අනිවාර්යෙන් ඇවිල්ලා ලන්ච් එකට හරි ආපි එකේ බ්ලොග් එකක් කරලා වෙන්න මේකත් විකුණගෙන ගන්න හදන්නේ බවන්නේ අක්කි ඉතින් මට කියන්න මේ සාමාන්‍යයෙන් ජීවිතේ මම මේ අහන ප්‍රශ්න වලට වදියි කියලා මම හිතනවා ජීවිතේ දෙයක් මතක් වෙන වෙනකොට සංවේදී වෙනවා නම් නැත්තම් ජීවිතේ වැඩියෙන්ම සංවේදී වෙන්නේ මොන වගේ දෙයක් මතක් වෙද්දිද මගේ දුව මතක් වෙද්දි දුවම ඔව් ඒකට හේතුව තමයි ළඟදී සිද්ධ වෙච්ච දෙයක් මම හිතුවා ජීවිතේ මම එහෙම දෙයක මුණ දීලා නැහැ එයාට උණ වැඩි වෙලා එයාට ෆිට් එක ආවා ඉතින් අම්මා කෙනෙක් විදිහට හොඳ වෙලාවට සම්පත් ලංකාවේ හිටියා. ඉතින් අපි වාහනේ ආව ගිනනකොට එයා හුස්ම ගන්න නැතුව මෙහෙමයි. ඒ අද්දකින මූණ දීලා තියෙන කෙනෙක් වුණත් මගේ පුතාගේ ටීචර්ට මම විස්තරේ කියද්දි එයාගේ පුතාටත් එහෙම වෙලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය දෙයක්. ඒකටත් බණී සමාට. නමුත් ඒ දවස මට ජීවිතේ කවදාවත් අමතක කරන්න බෑ. ඉතින් අර දවස් ගානක් කියන්නේ යට හොඳුනාට පස්සෙත් අපි මේ වෙලාවේ මම මතක් කරන්න ඕනේ ඒ ඩොක්ටර්ස්ලා ඒගොල්ලෝ හැම ගොඩක් ලොකු ඒ වගේම සී මෙඩ් එක කොහොවල මොකද 9 මිල්ස් එකට දුර වැඩි අපිට ආව ගෙනියන්න. ඉතින් ඒ නිසා අපි එතන ඩොක්ටර් කෝල් කරන ඩොක්ටර් කෝවා ටග් ගලා සී මෙඩ් එකට ගෙනියන්න. සකුන්තලා කියලා යාම මේ වෙලාවේ ආදරේ මමට යාම මතක් කරන්න මොන වෙලා තිබුණ මේ වගේ ඉන්ටර්විව් එකකදී මොකද අපි ඒ වාහනේ ගෙනිච්චේ ඇම්බියුලන්ස් එකක් නෙවෙයි පොඩි එකක් නේ. මොකද වන් මොකද මේ ලංකාවේ තියෙන්නේ සුවසරිය ආවේ නැහැ. ඒක කියන්නේ පැ මුලින්ම අපි කෝල් ගන්නවා මේ ළඟ කියලා ඇත්තටම ආවේ නැහැ. ඒක මල්ලී මට අදටත් මතක් කරද්දි මාර මම ඇත්තටම හිතුවේ මගේ දුව මට නැති වුණා කියලා. ඒක එයාට ඔක්සිජන් දෙන්න එයා ඇත්තටම හුස්ම ගන්න නැතුව එහෙම සෑහෙන්න යාට අමාරු වුණා. ඉතින් ඒක තමයි මගේ ජීවිතයේ සකුන්තලයි කියන මිස් සී මෙඩ් එකේ නර්ස් කෙනෙක් ඒගොල්ලෝ වගකීම් අරන් මොකද මේ වගේ අවස්ථාවක මගේ දරුවට මුණන්න ඒගොල්ලෝ වගකීම් ගන්න ඕනේ. නමුත් ඒ ගැනවත් හිතන්න නැතුව එයා ඇම්බියුලන්ස් එක නෙවෙයි වෑන් එකක මොකද අර කාවෙ නැති නිසා ඩොක්ටර් කිව්වා එතන හිටපු ඩොක්ටර් කව ටක් ගාලා අරන් යන්න මෙයාව පොඩි එක්කෙනාව කියලා. ඉතින් 9 වෙල්ස් එකට ඊට පස්සේ අරන් ගියා. ඊට පස්සේ ඉතින් කාටවත් වැරද්දක් කළ නැති නිසා ඉතින් ඒක නෝමල් වුණා. දැන් දෙයියන් පිටින් හොඳට ඉන්නවා. මේ රංජන් රාමනායකත් එක්ක තියෙන සම්බන්ධය මොන වගේ දෙයක්ද? රංජන් රාමනායකත් එක්ක තියෙන සම්බන්ධය රංජන් රාමනායක මේ බලන්න මේ ඩිරෙක්ටර් එක්ක අපිව මරන්න ආව කෙනෙක් ඈ. මොකද ඔය? වෙලාව දෙන්නද? මේ ළමයා ගෙදර යනවා. ඔව් නේද කියන්නේ. ළමයි පොඩ්ඩක් එලි වෙනවා. එලි වෙනවා. බබාලා ඉන්න කොක්කො බොන්න බලාගෙන. හරිද? ඉතකොට උඹගේ වැඩේ රතු තොප්පිය දාගෙන මොන වගේ සම්බන්ධයක්ද මෙයාට තියෙන්නේ? මම දැක කමෙන්ට්ස් වල අනියම් සම්බන්ධතාවල හොරග යනලු වෙන කතන්දර ගොඩක් කිව්වා. මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ? පෞල් ජීවිතය තියාගන්න ඕනද පාද? ඒ කියන්නේ මොකක්ද කියනවා? නෑ නෝද මගේ ජීවිතේ ලස්සනයි කියන නැටුවා. සිංහයගේ නැටුවා. තව මොනවාද ඉරේ ගිහිල්ලා නැටුවේ නෑ බැලුවා. එතකොට පාරේ ඉඳලා නිදහස ඉල්ලලා එකම කෙනා නැටුවා. හෝටු පෙර නැටුවා. ඔව් අපේ ලේන්ස් විතරයි. හෝටු හොරලා. ඔව් එතකොට ඔන්නෝම ගොඩක් කියවා නැටුවා. අයි කොහෙද එච්චර අමාරුවක් ආවේ රංජන් නැතුලට ගියාට පස්සේ? එහෙම හොටුරගෙන අනන්නේ පාරට බැස්සේ එකම නිලිය රංජනුලෙන් පළවෙනි වතාවට. මෙහෙමයි සම්බන්ධකම් තියපු එක්කෙනෙක්වත් ආවේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මම සාමාන්‍යයෙන් කෙනෙක් කියනවා රංජන් නැය වගේ සම්බන්ධ ඒක රංජන් නැන් හිත දන්නවා ඇති. ඒක මම බොහොම ප්‍රසිද්ධයි කියනවා. රංජන් නැයත් එක ආදරෙන් වෙලිලා එතිලා හිටපු කවුරුත් ඉන්නේ නැහැ. ඉතින් මම ඇත්තටම රංජන් නැය හිරියන කාලේ මට කෙනුලිව හම්බෙලා මම හොස්පිටල් එකේ හිටියේ. ඉතින් ඒකත් එක්ක අපිට අපි සුරංගයි ඔයාලත් එක්ක එකතුනා. මොකද සුරංගයට කතා කරපු ගමන්
බැක් නැක් එහෙම කිව්වේ නෑ. ඇත්තටම සුරංග අයියා විශ්ව ජනිත අයියා මේ හැම කෙනෙක්ම ඉතාමත් ආදරෙන් මතක් කරන රොෂාන් රණ අනුජ් මේ හැම කෙනෙක්ම එක කෝල් එකට හා කිව්ව පුද්ගලයෝ හැමෝම කාර්යබහුල. සුරංග අයියා දවස ගොඩක් කාර්යබහුල එයාගේ ෆිල්ම් එකත් එක්ක. ඉතින් එතකොට අපි දන්නවා සුරංග අයියා දවසල ජීවිත රංජනය නිදහස් කරන්නේ නැහැ කියලා. මට ඒකයි සතුටු. මොකද යාව නිදහස් කරනවා කියලා දැනගෙන පාරට බැස්සනම් ඒකේ මෙහෙම සතුටක් ලැබෙන්නේ නැහැ. හැබැයි කියන්න ඕනේ රංජන් රාමනායක කියන හරිම කෙලෙහි ගුණ තියෙන හරිම කෘතවේදී මිනිසෙක් දැන් එයා ඉන්නේ ඇමරිකාවේ. නමුත් එහෙ ඉඳගෙනත් මම දැන් අහනවානේ අයියේ යා තනිකර පුද්ගලෙක්. යාට සතුටු වෙන්න පුළුවන්. මම කියන්නේ අර අනිත්‍ය වගේ හිරයන් නැතුව ප්‍රශ්න ඇති කරගන්න නැතුව ලංකාවට එන්න කියලා. ඉතින් එයා නිදහස තියෙනවා. ඉතින් ඇත්තටම මා රංජන් අය අතර එහෙම කිසිම සම්බන්ධතාවක් තිබ්බේ නැහැ. තිබ්බනම් කියන්න බය වෙන්නේ නැහැ. ඒක කලින් සම්බන්ධයක්. ඒක කියන්නේ දෙගොන්න ලස්සනයිනේ ස්මාර්ට්නේ. නිකන් කැහුටු රණ්ණත්තාර සුග සීනි හැදිච්ච පණුවෙක් නෙමෙයි. සම්බන්ධයක් ඇති කරගත්තත් අවුලක් නෑ. අවුලක් නෑ. අපිට ඕන. නෑ නෑ මේ මම අපි අර අපි හොත් දැන් අපි මේක ආපස්සට හැරලා බලනකොට මේ මහේෂි තාමත් අපිට ඒ අපි කරපු වැඩ හීනයක්. නැතුව අපිට හිතා ගන්න බෑ. ඔව් සමට අපිට ඇතුළට යන්න තිබ්බා. ඔව් ඒ කියන්නේ අපිට තාම හිතා ගන්න බෑ මේ මට පුළුවන් වුණා ජනිත් විදුරංග කියන අපේ සහෝදර පුළුවන් වුණා මාංශු ටික දාගෙන මේ වීඩියෝ එක උඩට එනකොට අපිට හීනෙන්වත් මලේ හිතන්න බෑ. කියන්නේ ලංකාවේ රංජන රාමනායක වාසය කරපු අර මහේෂි කිව්වාගේ මාර වචන කපට නැහැ කැතයි දන්නේ මාර පකිර්ලා හිටියා. හරිද? හැබැයි මන් දන්නේ කවුරුත් අයියට ඒ උදව් කරේ නැහැ. හැබැයි වෙනමම කණ්ඩායමක් අයිය වෙනුවෙන් පෙනී හිටියා. ඉතින් අද යා පට්ට වන්න එකක් ඇමරිකාවේ. අපිට හරි ජොලි. අපි කියන්නේ අයිය එක ගන්න. අයිය එක විඳින්න. එන්ජොයි කරන්න. තමන්ගේ ලයිෆ් විඳින්නනේ කවදාවත්. මම කියන්නේ මෙහෙම මේක මගේ මතේ. දැන් අමාව ගන්නකෝ. අපි තනියෙන් ඉන්නවා වගේ නෙමෙයි. එයා හිතන මතේ මම දන්නවා මොකද්ද කියලා. නමුත් මම හැමදෙස්සම යාගේ බ්‍රේන් වොෂ් කරනවා බඳින්න. ඒ කියන්නේ එහෙමයි අයිය. දැන් වයස 75යි. රංජන් අයියා ගැන කතා කරනකොට යා මේ කිසිම ලොකු කමක් නැති අපිට රීප්ලේස් කරන්න බැරි චරිතයක්. මොකද ඒ උස මහත, ඒ පෙනුම, ඒ රඟපෑම, ඒ තියෙන මනුස්සකම හැම මනුස්සෙට මේක විදිහට සලකන්නේ. ඒ කියන්නේ පාරේ ඉන්න අපේ මේ අපි කියමුකෝ පාරේ ඉන්න මනුස්සෙක් ඇත්ත එක කතා කරත් එයා සල්ලි තියෙන එක්කෙනාට නැති එක්කෙනාට හැම කෙනාට එක විදිහට සලකන්නේ. ඉතින් ඒ නිසා තමයි මටත් හිතුනේ රංජන් අයියා වෙනුවෙන් කතා කරන්න ඕනේ කියලා. නැතුව වෙන කිසිම අරමුණක් නෑ. රංජන්ව දැක්කම නිකන් මුළු ලෝකෙම අමතක වෙනවා වගේ හිතන්නේ මට. සාමාන්‍ය මගේ ළමයි දෙන්නා වේ හස්බන්ඩ් වේ දැක්කම එහෙම වෙන්නේ. එයා මගේ ඇත්තටම මේ මිනිස්සු හරි දකින්න විදිය හරි කැතයි. යා සමහර මිනිස්සු මට තේරෙන්නේ නෑ ඒක. සමහර මිනිස්සු මෙන්න මෙහෙමත් කියනවා. දැන් මෙතන මේ අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා, ඩිරෙක්ටර් කෙනෙක්. ඒ වගේම මෙතන ප්‍රසිද්ධ නිලියක් ඉන්නවා. දැන් මේ නිලියටත් තියෙනවා සෑහෙන්න මේ මොනවද අපි කියන්නේ ඒවට සිදුවීම්. වෙච්චේ ඔතෙන්ට එන්න. මේ වගේ ඩිරෙක්ටර්ස්ලා ලිංගික අල්ලස් ඉල්ලනවා කියන්නේ නැත්ත නේද? දැන් මෙයා එහෙම නිලියක් එහෙම ගන්නකොට ෆිල්ම්ස් වලට ලිංගික අල්ලස් ඉල්ලනවා නේද? මට මෙහෙම කතන්දරයක් ආවා. නෑ මලේ මෙහෙමයි. මට පුළුවන් නම් එකක් කියපම්. ඔය ඒක මම එහෙම කරපු එකක් කියපම්. ඔව්. මම දන්නේ එහෙම කියන ඔයාට නෙමෙයි මම කිව්වේ. ලංකාවේ සිංහලයා කියන කුහකයෝ. හරිද? රූපයට ඊර්ෂියයි. ඔව්. මුදලට ඊර්ෂියයි. එකමුතුකමට ඊර්ෂියයි. ආදරයට ඊර්ෂියයි. හොඳ පෞල් සංස්ථාට ඊර්ෂියයි. ඔය කුහකත්වය මේ දූපත් මානසිකත්වයේ ඕක තියෙනවා. මේ රට ජීවිතයට ගොඩ ගන්න බෑ. මේ රට අංගිරම මම කතා කරන්නද? දෙන්නමයි කියන්නේ. දෙන්න නෑ. හරිද? මේ රටේ අපි නිර්මාණයක් කරාම අපේ නිර්මාණයේ එන්න කලින් ඇදපුද ඒකේ වරදි අරකේ කොපියක් මේකේ කොපියක් ගහන මිනිස්සු ඉන්නේ. හැබැයි මතක තියාගන්න බොහොම සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ මම ගණන් කියන්න ලක්ෂ 2කට තමයි අපි මේ සිනමාව කරන්නේ මල්ලි. ලක්ෂ 2යි අය. කෝටි 2කමාරක් ලංකාවේ ජනතාව ඉන්නවා. ලක්ෂ 2යි අපිට ආදරේ. විතර කෝටි අඩු කරගත්තාම එන ඔක්කොම ටික අපිට ඊර්ෂියයි. ඊර්ෂියයි. ඔව්. මහේෂිට ඊර්ෂියයි, මට ඊර්ෂියයි. අර ලක්ෂ 2 ආදරේ. එහෙනම් අපි ලක්ෂ 2කට විතරයි අපි ට්‍රීට් කරන්නේ. ඇයි මහේෂිට ඊර්ෂියා මහේෂිට මොනවා තියෙනවද මහේෂිට ඊර්ෂියා කරන්නේ? මෙහෙමයි දේවල් තියෙන්න ඕනේ නැහැ ඉරිසියා කරන්න. අපි වුණත් සමහරක් වෙලාවට කාන්තාවන් විදියට එහිමම ගැටලු තියෙනවා ඉතින්. ඇත්තටම දැන් මහේෂි ආපු ගමනේදී මහේෂිට චිත්‍රපටයක ප්‍රධාන චරිතය දෙන්න නැත්නම් ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතය දෙන්න
එන්න මාත් එක්ක නිදිය ගන්න එන්න මෙතෙන්ට අපිත් එක්ක මාත් එක්ක යන්න ඩිනර් එකකට එහෙම කතා කරේ නැද්ද හතිය ගෙදර ගිහලා බුදිය ගන්න ඒ නිදිය ගන්න නේ මං ගන්න මේ 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 සෙක්ස් සෙක්ස් පැත්තේ ඒ ඒ වගේ අහන ප්‍රකට ප්‍රශ්න ගෙදර ගිහලා කරනවාද ගෙදර ගිහලා කරනවා නෑ මම අහන්නේ ඕන ඔය ජීවිත උත්තර දෙනවා මම බලස් ගහන්නේ දන්න හරි ඔව් ගෙදර ගිහලා ඒකත් කරනවා ගෙදර ගිහලා අපි බුදිය ගන්නනේ කාටද ප්‍රශ්න මොකෝ ඔව් මල්ලි නෑ මං කියන්නේ චිත්‍රපටයකට මේ හරි මං අලුත්නම් සමහර වෙලාවට මේ මම දැක්ක දෙයක් තමයි සුරංගයි මේ පත්‍රයේ තිබ්බා ජනප්‍රිය නිලියක් ගණිකා වෘත්තියේදීලා අහුවෙලා කියලා. ඉතින් බලනවා ටෙලිනාට්‍යයක මේ පැත්තක හිටගෙන ඉන්න ළමේ. ඉතින් ගොඩක් වෙලාවට මිනිස්සු හිතනවා අපිට ගෙවීම් කරන්න නැහැ කියලා. නමුත් අපි අත්දැකීම් දන්නවා අත්දැකීමෙන් දන්නවා අපි වෙනද දැන්වීමක් කරාම අපිට කීයක් හම් වෙනවද? අපි චිත්‍රපටයක් කරාම අපිට කීයක් හම් වෙනවද? මේක හරියි 2.50ට දාලා තියෙනවා. නමුත් ප්‍රශ්න වෙලා තියෙන හැම වෘත්තියකම කළු පැති තියෙනවා. දැන් ඔය කියන අධ්‍යක්ෂකවරු ආරාධනා කරන්න ඕනේ සමාජ මේ ශේෂ්ත්‍රයට එන්න කැමති අය බලෙන් උනත් එහෙම අවස්ථාවල් වලට අපිට අහන්න දෙකින් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අධ්‍යක්ෂකවරු බලෙන් මොනවත් කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත දේ. ඉතින් අපිත් මොන වෘත්තිය මොන වෘත්තිය මං කියන්නේ සිනමා නෙමෙයි මේ කතා කරන්නේ සිනමා විතරයි පේන්නේ මේකනේ ලස්සන අනේ ෆැන්ටසි මේකද මේක ඔක්කොම පේනවා කට්ටිය හැබැයි මේ වැඩේම ගුරුවරු කරනවා ප්‍රින්සිපල්ලා ළමයිගේ අම්මලගෙන් ලිංගි කරලා සිල්ලන රටක් මේක ළමයිව ඉස්කෝලට දානොද එතකොට යුනිෆෝම් ගත්ත නිලධාරීන් පොලිස් කාර්ය තමන්ගේ මහත්යව බලන්න ගුරුවරු එන්නත් ලිංගික අල්ලස්සිනල රටක් මේක. මම මේ මාව හිරේ දාලා. විලාට ඔයාව ගන්න මට එන්න වෙයි දඩ මම නක් එන්න. හරි. කවන්න. දැන් මේ මෙහෙම ප්‍රශ්න තියෙනව නේද? ආ කියන්න කියන්න. ඉතින් අවසානයේ මොන වෘත්තිය කරත් මහන්සි වෙලා එන කෙනා රඳාපවතිනවා. හාන්සි වෙලා එන කෙනා මගලොප් වෙනවා. සුරංගයියේ මහේෂියක්ගේ මෙහෙමත් ප්‍රශ්නයක් තියෙනවා කියලා මට ආරංචියක් ආවා. හදිස්සි සුරංගයියා ෆිල්ම් එකකට මහේෂිය ගන්න යනවා. එතකොට සුරංගයියට තව කෝල් එකක් එනවා මහේෂිව ගන්න එපා. හරිද? මහේෂි එක එක්කෙනාගේ ප්‍රයිසස් තියෙනවනේ එක එක රේටින්ග්ස්. ඒ මම මේ ගානට මේක කරලා දෙන්නම්. නැත්නම් මං ඔවත් එක්ක බුදිය ගන්නෙන්න. ඔය මහේෂිව කපන්න. ඒ වගේ කැපිලි තියෙනවනේ මේකේ. ඒ වගේ සිද්ධි තියෙනව නේද? මට ආරංචියක් ආවෙම තියෙනවා කියලා. නිකන් වෙන නිලියෝ කතා කරලා මහේෂිගේ තැන ගන්න යන. මට එහෙම ආවා. يعني මට ආවා. මම ඉදන් මට අම්මටනේ මයි නේම්ස් බන්දු එකේ. මගේ දින කැත පුරුද්දක්. ඒ තමයි කවුරුරි කියනවනේ ගන්න එපා කියලා. මං යවමයි ගන්නෙ. විශේෂයෙන්ම දැන් ඔය ගේම් එකේදී තරින්දිව ගත්ත වෙලාවේ තරින්දිව ගන්නම එපා කියලා මට කෝල් ආවා. ඔයිට වැඩි ලස්සන කෙල්ලෝ ඉන්නවා ඔයිට. නමුත් නෑ තරින්දි දැක්ක ගමන් මං හිතුවා රයිට් තරින්දිට ඉස්සරහා සිනමාවේ ගමනක් තියෙනවා. මයි නේම්ස් බන්දු එක වෙලාවේ අනුෂාව ගන්නම එපා කිව්වා. අදට අනුෂා කියන්නේ මගේ හොඳම ඒලියා. හොඳම ඒලියා. හරිද? එතකොට හිමාලිව රජහුරු එක වෙලාවෙත් මට කිව්වා ගන්න එපා ඔය මොනාද ඔයිට වැඩි ගෑලි නැත්ද ගන්න. ඔය වගේ ෆිල්ම් එක නෑ. හිමාලිවමයි ගත්තේ. රජ හොරා පොලිස් එක වෙලාවේ ගංගුල ශාන්ත මට පිස්සු දැහුවා පොන්න නෑ ඒ කියන්නේ මගේ හැටි අකේ මම මහේෂිව තෝරගත්තොත් මගේ නිර්මාණයට මම මහේෂිව පාවිච්චි කරනවා තමයි ඒකට කාටවත් සල්ලිවත් ඒ කියන්නේ මොන නිලිය ගනනලා ආයිශර රායිව ගනනලා ආ බුදිය ගනින් කිව්වත් නෑ බුදිය ගනේ අය මහේෂි අත් කරා මහේෂි ගැන හොඳ දැක්මක් තියෙනවා නෑ එහෙමනේ මේ වෘත්තිය ඇතුලේ අම්ම කෙනෙක් සහෝ මහේෂිව මොනිටර් කරලා තියෙනවා ඕ මහේෂිට මොන වගේ මේ චරිතද හොඳට කරන්න පුළුවන් කියලා හිතන්නේ? ඒක මල්ලි එකපාර කියන්න බෑ. ඒක ඉතින් මහේෂිව මම ගන්න වෙලාවට මහේෂිව පාවිච්චි කරන වෙලාවට මම මහේෂි දෙක බීට් කරනවා. දැන් මහේෂිට පුළුවන් ද දෙන්න මේ කෙල්ලෙක්ගේ චරිතයක් දෙන්න පුළුවන් ද? දැන් ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒසක් කෙල්ලෙක්ගේ චරිතයක් දෙන්න පුළුවන් තත්ත්වයක ඉන්න ළමයි. අවුරුදු 48යි වයස. අවුරුදු 48යි වයස කාජල්ද? ඔව්. අර දිල්වාලේගේ ෂෝක් එක රැට් කරේ. පෙම්වතිය දෙන්න පුළුවන් මහේෂිට. ඇයි බැරි? ඉතින් මා 92 ඉරි පුදුරයි දෙන්න බැරි. හා. එනම් මම දෙන්න පුළුවන්. 1900 1992 10 27. මේකයි ඕගොල්ලෝ බැඳලා හරි කාලේ ළමයි හැදුවේ නැති වුණාට අපි කරන් දෙන්නේ. මා මොකද කියන්නේ? ළමයි හැදුවේ නැද්ද ඔයා? ඒක බැඳලා ළමයි ඉන්නවා. Sorry මා දන්නේ. මොකද පොඩි විදියට. Sorry අක්ක sorry. සාමාන්‍ය සුරංග අයියාට ඩිටෙක්ට් කරන්න පුළුවන් ෆිල්ම්ස් මොනවාද? මාරයි
ඒක මම ඇත්තටම දැනගන්න කිව්වා. තමයි නේ. Thank you. දැන් දන්නවා. දැන් ඉතින් මෙයාගේ දැන් මගේ මුළු රටම දැනගෙන අපි බැලුනා තාලා. ඒකට ඇස් කියලා අයි ළමයිව දාලාගෙන වයි ඉන්න බැහැ. දැන් මේ මට කියන්න අර විදිහට ඇදිනේ දැන් පොඩෙන්න ඕනේ මල්ලි. ඔව් ඒක තමයි. මේ මාව අල්ලගන්න බෑ ලේසියෙන්. හරිද? මේකයි මම අල්ලගත්තේ. ඔයාවත් එහෙම තමයි ඉතින්. ඈ ඕමින් මේ සාමාන්‍ය අර වගේ යෝජනා ඔයාට අවිල්ල නැද්ද? මෙහෙමයි ඕනෑම ශේස්ත්‍රයක එනවා එහෙම යෝජනා. ඔයාට ලිංගික යෝජනා හැම අවිල්ල දිනවද? නෑ මෙහෙමයි එහෙම කෙලින් ඇවිල්ලා නෑ මොකද මගේ විදිහත් එක්ක එහෙම සමහර කෙලින් කතා කරලා නෑ කවුරුත් ඉතින් අනික මට එහෙම කරන්න ඕනුන් නෑ මල්ලි මොකද මම රඟපාපු චරිතත් එක්ක මට සෑහෙන ටෙලිනාට්‍ය ප්‍රමාණයක් ආවා චිත්‍රපටිය ඇතර මට ගොඩක් මගේ හැරුණා හොඳ හොඳ අධ්‍යක්ෂකවරුන්ගේ හොඳ නිෂ්පාදකවරුන්ගේ මොකද මම කරේ මෙගා ටෙලිනාට්‍ය ඒවත් එක්ක මට සෑහෙන වැඩ මග හැරුණා ඉතින් ඒක නිසා මම දකින දේ තමයි අධ්‍යක්ෂකවරුන්ට නිෂ්පාදකවරුන්ටත් එහෙම බලෙන් කාටවත් මොනවත් මේ ශේස්ත්‍රයේ හරි වෙන ශේස්ත්‍රයක හරි කරන්න බෑ ඒකට incoming outgoing දෙකම තියෙන්න ඕනේ ඉතින් තුරංගය ඔව් එක්කෙනෙක් ඉරේ ඉන්නවා මේ අන්න හරි ධනුෂ්ක ගුණතිලක ගැන මොකක්ද කියන්න තියෙන ඔයාට ඔයගෙනුත් අහනවා එහෙමයි මං එහෙම ක්‍රීඩකයින් ගැන අයි ඔයාලා පාරට බහින්න බැරි ධනුෂ්ක ගුණතිලකවත් එළියට දාන්න කියලා රංජන්නත් එළියට දාන්න කිව්වා වගේ එහෙමයි ඔහු සමාජයට සේවයක් කරන්න පුළුවන් පුද්ගලයෙක් මොකද ඒ වෙනකොට රටේ වාතාවරණය තිබ්බ වාතාවරණය අන්තිම සෞතුයි ඉතින් ඒ නිසා තමයි ඔහු කෙලින් කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕන නිසා තමයි නැතුව මේ වෙන දෙයකට නෙමෙයි මං රංජන එළියට ආවට පස්සේ දැන් කතා ඉස්සර නම් හැමදාම ඔහු ගැන අපේ ගෙදර කතා වෙනවා නමුත් දැන් ඇත්තටම යාළුකම කියන්නේ ඒකයි තියෙනකොට ඉන්න එක නෙමෙයි නැති වුණාම ඉන්න එක ඉතින් ඒක එයාට ගොඩක් වටින්න හේතුව තමයි මං කලින් කිව්වත් වගේ සම්බන්ධකම් තියෙන අය පැත්තකදී මම යාවිනු ඉදිරිපත් වෙච්ච එක යාට හරියට මතක තියෙනවා. දැන් කෙල්ලෙක්ගේ ප්‍රශ්නයකට ධනුෂ්ක ගුණතිලක ඇතුළට ගිය නිසා තමයි මම මේක අහන්නේ ඔයගෙන්. ධනුෂ්ක ගුණතිලක එතන හරිද වැරදිද? ඉතින් එයා තනිකර පුද්ගලෙන්නේ. ඒක දැන් මේ ඩේටින් ඇප් එක පාවිච්චි කරන එක්කෙනා ධනුෂ්කත් එක්ක මම ධනුෂ්කව පෞද්ගලිකව දන්නේ නැහැ. ක්‍රීඩකයෙක් කියලා දන්නාම පෞද්ගලිකව දන්නේ නැහැ. ක්‍රිකට් ගැන එහෙම මම දන්න කෙනෙකුත් නෙමෙයි. මම ෆෑන් කෙනෙක් නෙමෙයි ක්‍රිකට් වල. ඉතින් නමුත් ධනුෂ්ක කියන්නේ විවාහක පුද්ගලෙක් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා මට හිතෙන විදිහට එයාව අමාරුවේ දාන්න හරි කරපු දෙයක් මෙහෙමයි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි හැමතිස්සෙම ගන්නේ පැත්ත වැරදිුණත් එයාගේ පැත්ත. නමුත් මම හිතන දේ තමයි ක්‍රීඩකයොන්ට ඕනෑම වෙලාවක පිටරටට යන්න පුළුවන්. අපි සෙල්ලම් කරන්න යනවා නම් අපි රට වෙනුවෙන් යනවා රට නියෝජනය කරනවා නම් කරන්න ඕනේ කියලා ඒ දේ. ඉතින් එහෙම නැතුව වෙන වෙන දේවල් නෙමෙයි. නමුත් අපි පුද්ගලෙක් වශයෙන් ගත මෙයා විවාහක නැති පුද්ගලෙක් නිසා එයා කරපු දේ කියන්නේ ඔව් ඉතින් එයාගේ අම්මයි තාත්තා තමයි ඒ ගැන කතා කරන්නේ මම නෙමෙයි ඇත්තට මම යව දන්නේ නැහැ ඉතින් මම දකින විදිහට ඒ ගැණු ළමයාත් ඉතින් පොඩි ළමෙක් නෙවෙයි වෙන්නේ නේද මේ ඇත්තටම පොඩි ළමෙක් නෙවෙයිද ඒ ගැණු ළමයා ඔය දන්නේ විදිහට අපි නම් දන්නේ නැහැ ඉතින් මෙමය ඉතින් ධනුෂ්ක ගුණතිලක ගැන මොකද්ද කියන්න තියෙන්නේ එයා හරිද වැරදිද අර මයිසි කිව්වාගේ ඔක ප්‍රතිකට දෙකක් තියෙනවා එකක් පර්සනල් තමන්ගේ ලයිෆ් එක සම්බන්ධයෙන් අනෙත් එක ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඒ සිද්ධිය අපි කවුරුත් දැක්කේ නැහැනේ එතකොට ඒ සිද්ධියේදී ඕරෙනම් පුළුවන් අර කියනවා වගේ ධනුෂ්ක අපාසයටපත් කරන්න හැබැයි ඉතින් මං හිතන්නේ මොන පිරිමියෙක්වත් මොලයක් තියෙන පිරිමියෙක් ඒ වගේ වැඩක් කරයි කියන එක ඒ කියන්නේ බලහත්කාරයෙන් ගැනීම කවදාවත් කිසිම දෙයක් කරන්න බෑ බලහත්කාරයෙන් කිසිම දෙයක් කරන්න බෑ එතකොට ඔය කියන විදිහට ඔය වාරගානක් කියනවනේ ඒ වාරගාන කියනකම් මං හිතන්නේ කොහොම යා පාර නැතුව ඉන්නේද එහෙම නැත්නම් මොමක් කරි මගුලක් කියලා ඉන්නේ ඇති හරි ඉතින් එතකොට එහෙම හිටියා එහෙම හිටියාම ධනුෂ්කර වැඩකුත් නැහැ ඒකට වැඩකුත් නැහැ නේ හරිද ඒ නිසා මං හිතනවා මේක ධනුෂ්කර සාධාරණ වෙයි අපේ රටේ ක්‍රීඩකයෙක් රට වෙනුවෙන් ක්‍රීඩා කරන කෙනෙක් එහෙනම් ධනුෂ්ක නිවැරදි වෙලා ආවත් අපේ ඔය ගොබ්බ SMS ස්ථානයට කියන්න තියෙන්නේ ඒ මිනිස්සයාට අපහාස කරන්න එපා ඒ මිනිස්ස ක්‍රීඩකයෙක් ඒ මිනිස්සගේ අර කිව්වගේ පර්සනල් කැලලක් ඒක එහෙම නම් එහෙම නැත්නම් එයාට නිදොස් වෙලා එයාක නිදහස් වෙයි කෙසේ වෙතත් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න යනකොට පොඩි විනයක් තියාගෙන ගියා නම් ඒක ගොඩක් හොඳයි ගොඩක් හොඳයි ජීවිතේ මතක් වෙද්දි නෑ සෝරි අම්මා ගැන මොකද්ද කියන්න තියෙන්නේ ඔයාගේ අම්මා ගැන පොඩ්ඩක් කියන්න දැන් ඔයා අපේ අම්මට පිසිත් වෙන්න මේ මෙතන මම ඉන්නේ හිටගෙන මොකද ගොඩක් වෙලාවට අපිට අම්මා ගැන මතක් වෙද්දි මොන වගේ හැඟීමක් දැනෙන්නේ මොකද ඔයාත් අම්මා කෙනෙක් අම්මා ගැන මතක් වෙනකොට ඇත්තටම
අම්මලා මෙච්චර කටු කෑවද කියලා හිතෙනවා. ඒ කියන්නේ සෑහෙන්න දරුවෙක් දනුෂ්කගේ අම්මටත් ඒක ඒ විදිහටම දැනෙනවා ඇති. අපි දැන් දනුෂ්ක ගැන කතා කරපු නිසා මොකද රටේ මිනිස්සු හුඟක් වෙලාවට දකින්න එක පැත්තයි. අපි රටවල් වලට ගියාම ඒවල විවිධ දැන් ওই ප්‍රශ්න ගැන කතා කරන ගොඩාක් අය කො මිනිස්සු අමාරු දාන සමහරව එහෙම කරනවලු. මොකද එයා ප්‍රසිද්ධයි. සල්ලි ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඒක පැතිකඩ ගොඩක් තියෙනවා. අම්මා ගැන මතක් කරනකොට අපේ අම්මා කරන මෙහෙවර බඳින්න කලිනුත් අම්මා මාත් එක්ක හිටියා ගොඩක් වෙලාවට මේ 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 මිලියක් වීම කියන සිහිනය සැබෑ කරගන්න මට එයා තමයි උදව් කරේ. මොකද මම 18න් රඟ පාණ්ඩාවේ ඇත්තටම කියනවා නම් ඉතින් අවුරුදු 18යි ඔමාන් ඉදන් ලංකාවට ඇවිල්ලා ඉතින් එයා මගේ ළඟින් ඉන්නේ හිටියා. ඉතින් අදටත් දැන් මගේ දරුවෝ දෙන්න බලාගෙන මට ඇත්තටම අපිට උදව්වට ඉන්න කෙනෙක් එක්ක අපිට දරුවව දාලා මෙහෙම නිදහසේ වත් එක මට මෙහෙම හිටගෙන කතා කරන්න බෑ. ඇත්තටම මම මේ බොහොම නිදහසේ ඉන්නේ ඇත්තටම එක්ක සම්පූර්ණයෙන් නැත්තම් අම්මා අද දැන් ඉන්නේ අම්මත් එක්ක අම්මයි අපේ උදව්වට ඉන්නේ. නමුත් අම්මා කියන චරිතයට සම කරන්න පුළුවන් සමාන කරන්න පුළුවන් එහෙම චරිත නැහැ. ඔයාගේ අම්මා එහෙම වෙන්න ඇති හැම අම්මා කෙනෙක්ම එහෙමයි. අඩුපාඩු තියෙනවා සමහර අම්මලාගේ තේරුම් ගන්න බැරි තැන්. ඒ කියන්නේ සමහරවිට අම්මලාට තාමත් සමහර ළමයිව තේරුම් ගන්න එහෙමින් පොඩි පොඩි ගැටලු තියෙනවා. නමුත් අම්මා කියන චරිතය ගත්තම අපිට ඒ ණය කවදාවත් ගෙවල ඉවර කරන්න බෑ. ඉතින් මගේ අම්මට මම ප්‍රාර්ථනා කරන දේ උපදින උපදින හැම ආත්මෙකම මගේ අම්මා මගේ වෙන්න කියලා. වෙන්න කියලා. අම්මා ගැන මොකද කියන්නේ? අද නිෂ්පාදකෙක් අද ලොකු තැනක ඉන්නවා. මොකද කියන්න තියෙන්නේ? මගේ අම්මා ගැන කිව්වොත් මගේ අප්පියෝ අපේ අම්මා මගේ අම්මා සහ මගේ තාත්තා කියන්නේ يعني මගේම ශක්තිය මගේ ශක්තිය. ඉතින් තාමත් මට හිතා ගන්න බෑ ඕන් නැති කාලෙකට මං කොහොමද ඉන්නේ කියන එක. අර ලස්සන කතාවක් තියෙනවා සින්දුවක් තියෙනවානේ දිවුල්ගෙනේගේ. ඒ කියන්නේ ගෙදරට හිර එන්නත් කලින් කුස්සියට යනවා අම්මා කියලා. අදලත් අපිට තේක අරගෙන කිව්වහම අපි රහට බොනවා අම්මගේ තේකට. නෝන එකත් බොනවා. මේ නමුත් අම්මගේක තව ඕව තව අප රහට බොනවා. ඉතින් මං හිතනවා මගේ අම්මාට පුළුවන් වුණා මේ වගේ යම්කිසි සේවයක් කරන්න පුළුවන් කලාවට උදේ කී කරන්න. ඒ වගේම මගේ තාත්තව බොහොමත්ම මණිකක් වගේ පරිස්සම් කරා. අදලත් තාත්තව පරිස්සම් කරගෙන අවශ්‍ය බෙහෙත් ටිකද ওই අවශ්‍ය සියලුම දේවල් කරන්න බොහොම ශක්තියෙන් ශක්තිවිත් කියන හයියකින් අපේ අම්මා තමයි. අම්මා සැටිස්ත දැන් ඔයා ඉන්න තැනගෙන දැකලා. ඔව් ඉතින් අඳින ඇඳුම ඉඳලා ගොඩක් වෙලාවට එයා තමයි තීරණය කරන්නේ. එයා හරි ආසයි දැන් ගොඩක් වෙලා ටෙලිනාට්‍ය බලන්න ගියත් අම්මා තමයි දුවලා ගිහලා බලන්නේ. ඉතින් තාමත් ඉතින් ඒ ආදරේ ඒ විදිහටම තියෙනවා. එයා හරි ආසයි මගේ දේවල් බලන්න නරඹන්න. නමුත් දැන් අවස්ථාව හිමි වෙන්නේ නැහැ. එන්න අනිවාර්යෙන් ඕනම අම්ම කෙනෙක් තමන්ගේ දුව ගැන මොකද මේ රංගන ශාස්ත්‍රයෙන් ගොඩක් අය නොදකින පැත්ත මම මේ කියන්නේ. දැන් අපි ගත්තොත් යුනිෆෝම් එකක් අඳින කෙනෙක් එහෙම දැන් ඇමති කෙනෙක් මේ දේවල් ඒගොල්ලන්ගේ දේවල් අයින් කරයින් පස්සේ ඒ වටිනාකම අඩු වෙනවා. නමුත් අපිට තියෙන වාසිය තමයි අපි කොහරි ප්‍රසිද්ධ ස්ථානයකට ගියත් අපි හිතමු බැංක එකකට ගියත් අපිට කොහේ ගියත් ඒ ආදරේ මම කියන්නේ මේ මානුෂීය දෙයක් ගැන මම කතා කරන්නේ. බොහෝම ආදරේ උදව් කරනවා කොහේ ගියත් අපි ගමු රංගන ශිල්පිනියගේ වෙඩින් එකක් කියමු. අපිට මුදල් වියදම් කරන්න අවශ්‍ය නැහැ. හැමදේම ෆොටෝස් ටිකද හැම දෙයක්ම ඉතින් හම්බ වෙනවා. ඒක මම හිතන්නේ පිනක්. මිනිස්සු ඒක නිසා තමයි කොහොමද සමහරට අඩුපාඩු වෙන්නේ අපි. සාමාන්‍යයෙන් නිලියක් ෆිල්ම් එකකට ගන්න මොනවද බලන්නේ ඔයා? ඇඟ බලනවා. එයාට ඕන බලන්න ඕනේ. ඔව්. අයිද අපි බැඳුන අහනවා. අපේ අම්මා මතක් කරනවා. මඩේ ඉන්නවා. අපේ අම්මා ආදරෙන් මතක් කරනවා මඩේ ඉන්නවා අපේ අම්මා මතක්. නෑ එහෙම නේ මට තමයි බයින්නේ ඔයගොල්ලන්ගෙන් මේ අනවශ්‍ය දේවල් අහනවා කියලා. හොඳ වැඩේ. ඔයාලා දිහාය බාරගෙන ඉන්නවා. මොනවද කියන්නේ? මොනවද බලනවා කිව්වේ? ඇඟ විතරමයි විශේෂයෙන්ම ඇඟ බලනවා. ඇඟයි අර කියන දේවල් කරනවාද කියලා බලනවා. කියන දේවල් කරනවාද කියලා බලනවා. ඔව් ඒ කියන්නේ මගේ පිටපතට අදාළ දේවල් කරනවා කියලා බලනවා. ඔව් අනිත් ඒවා මම බලන්න. පැක් කිව්වොත් මම මොකක්වත් බලන්නේ නැහැ. මට අදාළ එක මගේ ප්‍රශ්නේ නෙමෙයි. ඉතින් ඔන්න ඕක තමයි අද බ්ලොග් එකේ උනේ. මම දන්නේ මේ මැදින් අක්ක කෙනෙක් පැන්නා. මොකද මේ ජෝක්? එනවා නේද? නෑ නෑ අක්කා. කවුද මේ ඔයා යාළුවෙද්ද නැත්නම් මේ ශේෂ්ත්‍රි ඉන්න කෙනෙක්ද? මෙයාද? ජකෝ මහනා. මෙයාව මේ මල්ලිලා මෙලොව උට ගාපන් ගමුද කරන්නේ. මම දැකලා දෙනවා දැන් දැකලා. ඕ මේ වෙනකොට කොහොමද දවසේ හිත ගියා මේ
ඒ නිසා මෙයාට දිග ගමනක් යන්න පුළුවන් ඒක මට මතක නම් ඒක මම මතකයි ඉතින් ඒ නිසා ඉතින් හරි ආදරණීය චරිතය ඔව් මේ දැන් ඇති බං ගුණයි හරි ඔව් හරි එහෙනම් ඔන්න ඕක තමයි අද කතන්දරේ උනේ ඉතින් මං හිතනවා මං හැමදේම ඇහුවා කියලා හැමදේම නම් තව ආන් දිනවා මේගොල්ලන්ට ගෙදර යන්න දෙන්න ඕනේ දැන් මං හිතන්නේ 12ට ළඟයි නේ නෑ 10යි අමාරයි 10යි අමාරයි බරි 12ට ළපයි තමයි කියන්නේ මෙයාට හරි අද මේ ඔන්න ඕක තමයි උනේ එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු මම සෑනා ෂෝ ජය වේවා